ආයුබෝවන් හරිතේ හරියටම ඔබට කියන සියත උදෑසන ප්‍රවෘත්ති විකාශය සමගින් මම විශ්මි නිමිෂිකා මුලින්ම අවධානය පුවත් සිරස්තල වෙත දරුවන්ට දෙන සල්ලිවත් පාවිච්චි කරන්න බැරි රටක් මුහුදේ මාළු ඇඟේ නටයි බහුදින දීවර යාත්‍රාවලටත් අලුත් නීතියක් ලෝකෙම බදාගන්න විදුලි වාහන යුනිසෙප් සංවිධානය මෙරට දරුවන් වෙනුවෙන් ලබා දුන් රුපියල් ලක්ෂ 360ක මුදලින් ලක්ෂ 210ක්ම වැය කර නැති බව වාර්තා වෙනවා. ඒ නවතම විගණන වාර්තා වෙනුයි. යුනිසෙප් ආයතනය ළමා සංවර්ධන කටයුතු වෙනුවෙන් මුදල් වැය කරන ලෝකයේ ප්‍රමුඛතම සංවිධානයයි. 2023 වසර සඳහා යුනිසෙප් සංවිධානය අපට ලබා දී ඇති මුදල රුපියල් කෝටි 3.6ක්. මෙම මුදලෙන් 2023 දී වැය කර ඇත්තේ 40%ක පමණ ප්‍රමාණයක් බව විගණන වාර්තාව පෙන්වා දෙනවා. ඒ අනුව ලබා දුන් මුදලින් 60%ක් එනම් රුපියල් කෝටි 2.1ක් වැය කර නැහැ. එසේම යුනිසෙෆ් සංවිධානය ලබා දුන් තවත් රුපියල් ලක්ෂ 70ක් ලබා දුන් අරමුණු වලින් බැහැරව වැය කර ඇති බවද විගණන වාර්තාවේ සඳහන්. වීදි දරුවන් වෙනුවෙන් අඩුම අවධානයක් හෝ යොමු කිරීමට ළමා ආරක්ෂක සේවා දෙපාර්තමේන්තුව අසමත් වී ඇතැයි 2023 පරිවාස හා ළමා ආරක්ෂක සේවා දෙපාර්තමේන්තුව වාර්ෂික වාර්තාව ඇතුළත් විගණන වාර්තාවේ සඳහන් වනවා. බහුදින යාත්‍රා සඳහා අලුත් නීතියක් හඳුන්වා දීමට සූදානමක් පවතින බව වාර්තා වනවා. ඒ අනුව එක් පන්න ක්‍රමයක් මගින් පමණක් මසුන් ඇලිය යුතු බවයි වාර්තා වන්නේ. දැනටමත් බහුදින යාත්‍රා 2000කට අධික සංඛ්‍යාවක් ධීවර කටයුතුවල යෙදෙන්නේ නැතිව නතර කර දමා තිබෙනවා. බහුදින යාත්‍රා 4300කට ආසන්න සංඛ්‍යාවක් ධීවර කර්මාන්තයේ යෙදෙනවා. මේ වන විට 2000කට අධික ප්‍රමාණයක් ධීවර කර්මාන්තයේ යෙදෙන්නේ නැති බවයි වාර්තා වන්නේ. ඒ ඉන්ධන මිල ඉහළ යාම, අයිස් මිල අධික වීම, යාත්‍රා නඩත්තුවට වැයවන පිරිවැය ඉහළ යාම සහ අවසානයේදී ලැබෙන මත්ස්‍යස් වැන්නට නිසි මිලක් නොලැබීම නිසයි. එවන් පසුබිමක බහුදින ධීවර යාත්‍රාවලට එක් පන්න ක්‍රමයක් සඳහා අවසර දීමට සැලසුමක් පවතින බව වාර්තා වනවා. දැනට බහුදින යාත්‍රා පන්න ක්‍රම කිහිපයක් භාවිත කරනවා. කඳන් කෝස් දැල් ක්‍රමය, ලෝන් ලයින් දැල්, අතංගුව සහ කරවල් ආදී ක්‍රම මගින් මත්ස්‍ය අස්වැන්න නෙලා ගැනීම සාමාන්‍ය සිරිතයි. එක් පණ්ඩ ක්‍රමයකට පමණක් සීමා කළහොත් මසුන් අල්ලා ගැනීම දුෂ්කර වන අතර ලක්ෂ ගණනින් පාඩු විඳීමට සිදුවිය හැකි බවයි බහුදින යාත්‍රා හිමියන් පෙන්වා දෙන්නේ. අලුතෙන් නව පනත පාර්ලිමේන්තුවට ගේන්න දාලා තිනවා ඉදිරි සතිය දෙක ඇතුලේ. මේ පනතේ පැහැදිලිවම මේ දීවරව තවත් පීඩාවට පත් කරන වගන්ති කීපයක් අතුලත් කරලා තියෙනවා. එක බෝට්ටුවකට තමුන්ට කරන්න පුළුවන් මේ පන්න ක්‍රමේ විතරයි. වෙන පන්න ක්‍රම කරන්න බැහැ කියන නීතිය මේ ඇතුළට දාලා තියෙනවා. ඒත් එහා කරොත් දඩ. ඒ වගේම තමයි අවුරුද්දට මෙන්න මෙච්චරයි මාළු ගේන්න පුළුවන් කියන කිලෝ ගහන නියාමනය කරන්න හදනවා. ඒ වගේම තමයි බහුදින යාත්‍රාවල ජාත්‍යන්තර මුහුදේ, දේශීය මුහුදේ දීවර රැකියාව කරන්න බලපත්‍ර ලබා දෙනවා. දීවර කුමක් හෝ සිද්ධියක් වෙලා මුහුද සීමාව පැනනොත් ලක්ෂ ගණන් දඩ ගහන්න මේ පනතෙන් ගේන්න හදනවා. දීවරයට අද මුහුදට ගිහිල්ලා රැකියාව කරලා ඉවරලා ගේන මාළු ටික විකුණලා මදි වියදම කවර් කරගන්න. දැන් ආණ්ඩු සූදානම් වෙනවා මේ අලුත් පනතෙන් දඩ ගහලා බදු ගහලා තවත් පීඩාවට පත් කරන්න. මෙතෙක් කල් දීවර අධ්‍යක්ෂ ජෙනරාල්වරයාට තිබුණු බලය දැන් දීවර අමාත්‍යවරයා යටතට ගන්න සූදානම් වෙලා තියෙනවා. පනත පාර්ලිමේන්තුවට ගේන්න ඉස්සලා මේ පනත රටට හෙලි කරන්න. මේ පනත තියෙන හොඳ නරක රටට කියන්න දීවරයාට කියන්න. කොටින්ම රැකියාව කරගන්න හරි අමාරුයි. බලපුවම වියදම තියෙනවා, ආදායමක් නැහැ. ඉතින් ඒ නිසා පුළුවන් තරම් අපිට මේ දැල්ලාම් පන්න ඩීසල් මිලත් තව අඩු කරලා අපිට දෙන්න කියලා තමයි ප්‍රජෙන් ඉල්ලා සිටින්නේ. අද වන විට ලෝකය පුරාම විද්‍යුත් වාහන වලට ඇත්තේ විශාල ඉල්ලුමක්. පොසිල ඉන්ධන යුගය අවසන් වෙමින් තිබීම ඊට හේතුවයි. නමුත් විද්‍යුත් වාහන වලට යොමු වීම සඳහා අදත් රටක් ලෙස අපට නිසි සැලසුමක් නැති බව කිව යුතුමයි. දැන් කාලයක සිට වාහන අනයනය තහනම්. ඒ ඩොලර් හිඟය නිසයි. අද වන විට අපේ විදෙස් සංචිත ප්‍රමාණය ඇමරිකානු ඩොලර් බිලියන 5.8ක් විතර වෙනවා. දැන් ආයෙත් වාහන ආනයනයට අවසර දීමේ සූදානමක් පවතිනවා. රටකට ප්‍රවාහනය සඳහා අලුත් වාහන අවශ්‍යයි. නමුත් අද වන විට ලෝකේ වැඩිම අවධානයක් යොමු ඇත්තේ විදුලි වාහන කෙරෙහි. ඒ පොසිල ඉන්ධන භාවිතය අවම කිරීමට ලෝකෙ තුළ ඇති සූදානමත් සමගයි. ජාත්‍යන්තර බලශක්ති ඒජන්සිය පවසන්නේ මෙම දශකයේ අවසන් වන විට ලෝක ඉන්ධන පරිභෝජනය උපරිමයට ළඟා වනු ඇති බවයි.
එයනුව දිනකට ඉන්ධන බැරල් මිලියන 103ක් විතර භාවිත වනු ඇතැයි විශ්වාසය පළවනවා. නමුත් මේ තත්ත්වය පහළ යනු ඇතැයිද උපකල්පනය කරනවා. ඒ විද්‍යුත් වාහන සඳහා ඇති ඉල්ලුම වැඩිවීමත් සමගයි. මෙවන විට ලොව වාහන ඉල්ලුමෙන් 30%ක්ම ඇත්තේ විද්‍යුත් වාහන සඳහායි. ඉදිරි දශකය තුළ මේ ප්‍රමාණය 40%-45%ක් අතර අගයක් ගනු ඇතැයි විශ්වාසය පළ කරනවා. අද වන විට චීනය විද්‍යුත් වාහනවල ප්‍රමුඛතම රට බවට පත්ව අවසන්. ලෝක විද්‍යුත් වාහන වෙළඳපළේ අයිතිය චීනය සතුවනු ඇතැයි විශ්වාස කරන තරමටම චීනය තුළ විද්‍යුත් වාහන සහ ආරෝපණ මධ්‍යස්ථාන දැන් සුලභයි. ගෝලීය උෂ්ණත්වය ඉහළ යාම වැළැක්වීම සේම ඉන්ධන සඳහා වැයවන ඩොලර් බේරා ගැනීමටද ඇති හොඳම මාර්ගයක් වනුයේ විද්‍යුත් වාහන ආනයනයයි. දූෂක විමෝචනයක් නැති විදුලි මෝටරය නිසා නඩත්තු අවම විද්‍යුත් වාහන ආනයනය දිරිගැන්වීමට තවමත් අපේ රටේ නම් කිසිදු සූදානමක් නැති බව කිව යුතුයි. විදෙස් ශ්‍රමිකයින්ට ගේන්න දුන් විද්‍යුත් වාහන ක්‍රමය තුළත් විවිධ ගේම් ගැසූ බව තමයි අප දන්නේ. සැබෑවටම මේ රට ගැන 20:48 හෝ 20:75 දක්වා දුරකතා කියමින් ඉන්නවට වඩා ආසන්න හෙට දවස පදනම් කරගෙන විද්‍යුත් වාහන ගෙන්වීම සඳහා විවෘත කතිකාවක් නිර්මාණය කළ යුතු බව කිව යුතුයි. ඓතිහාසික දීඝවාපි මහාසෑ ගර්භයේ සර්වජන ධාතුන් සහ නිදන් වස්තු තැන්පත් කිරීම අද සිදු කෙරුණා. ඒ ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙනුයි. සොළොස්මස්ථාන අතරින් ප්‍රතිසංස්කරණය කළ යුතුව තිබූ අවසන් චෛත්‍ය මෙය වීම විශේෂත්වයක්. පරම පූජනීය සොළොස්මස්ථාන අතරින් ප්‍රමුඛස්ථානය ගනු ලබන ඓතිහාසික දීඝවාපිය චෛත්‍ය රාජානන් වහන්සේගේ ගර්භයේ සර්වඥ ධාතු සහ නිදන් වස්තු තැන්පත් කිරීම අද සිදු කෙරුණා. ඒ ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ සහභාගිත්වයෙන් ශ්‍රී ලංකාවේ පවතින විශාලතම මහා දාගැබ් අතරින් සිව්වන ස්ථානයේ පවතින දීඝවාපිය චෛත්‍ය රාජානන් වහන්සේගේ ප්‍රතිසංස්කරණ කටයුතු 2020 වසරේ ආරක්ෂක අමාත්‍යාංශයේ මෙහෙයවීම මත ආරම්භ කර තිබුණා. සොළොස්මස්ථාන අතරින් ප්‍රතිසංස්කරණය කළ යුතුව තිබූ චෛත්‍යමය වීම විශේෂත්වයක්. හේවිසි පූජා මැදේ ප්‍රධාන කරඬුව තුළ සර්වඥ ධාතුන් වහන්සේලා තැන්පත් කිරීමෙන් අනතුරුව එම සර්වඥ ධාතුන් වහන්සේ රැගත් කරඬු වහන්සේ සහ නිදන් වස්තු අලංකාර පෙරහරකින් දීඝවාපි චෛත්‍ය රාජානන්ගේ ධාතු ගර්භය වෙත වැඩම කරවීම සිදු වුණා. ඉන් අනතුරුව මහා සංඝරත්නයේ ආශිර්වාද සහ සෙත්පිරිත් සජ්ජායනා මැදේ ඓතිහාසික දීඝවාපි මහා සෑයේ ධාතු ගර්භයෙහි සර්වඥ ධාතුන් වහන්සේ සහ පූජනීය නිදන් වස්තු තැන්පත් කිරීම ජනාධිපතිවරයාගේ සුරතින් සිදු කෙරුණා. මෙම අවස්ථාවට මහා සංඝරත්නය වැඩම කර සිටි අතර හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ ඇතුළු දේශපාලකනින් සහ ආරක්ෂක අමාත්‍යාංශ ලේකම් විශ්‍රාමික ජෙනරල් කමල් ගුණරත්න, ජනාධිපති කාර්යමණ්ඩල ප්‍රධානී සහ ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සාකල රත්නායක, ත්‍රිවිධ හමුදා මාණ්ඩලික ප්‍රධානී ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා, යුද හමුදාපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ, නාවික හමුදාපති වයිස් අඩ්මිරාල් ප්‍රියන්ත පෙරේරා, ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂ ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියා. අතර අනුරාධපුර දිස්ත්‍රික්කයේ මහවැලි එච් සහ හුරුළුවැව යන කලාප දෙකෙහි කොට්ටාස 9ක 4012 දිනකට සින්නක්කර ඉඩම් ඔප්පු ප්‍රදානය කිරීම සිදු කෙරුණා. ඒ ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් තඹුත්තේගම මහවැලි ක්‍රීඩාංගණයේදී. අද අපි ඔක්කොම එකතු වෙලා තියෙන්නේ මෙතන දේශපාලනයක් නැතුව. රාජපක්ෂවාදීන්ද එක්සත් ජාතික පක්ෂවාදීන්ද ඕනෑක් එක්ද කමන්නේ, අපි දැන් එකතු වෙලා වැටුනේ රට උඩට ගත්තා. ඇමරිකාවෙන් කියලා තියෙනවා ලංකාවගේ විශාල ඉදිරියට ආවේ රටක් නැහැ කියලා. අපි ඒක උදාහරණයක් ඇරිට ගන්නවා IMF එකට කියන අනික් රටවල් මේ රට පිළිපදින්න කියලා. ඒක මට තනියම කරන්න බෑ. රටේ දේශපාලන ක්‍රමයේ කඩාවැටුණා. කොයි රටේද අගමැතිකම හිඟමනේ යන්නේ? දවස් 3ක් හිඟමනේ ගියා. දේශපාලන ඒක වෙන්න බෑනේ. කවුරු හරි බලය අල්ල ගන්න ඕනේ. කොයි රටේද තනි ආසනයක් තියෙන මිනිහෙක් ජනාධිපති වෙන්නේ? ඉතින් ඔය ඔක්කොම කැඩුනහම අපි ඔක්කොම එකතු වෙලා දැන් රට මෙතෙන්ට ගෙනිල්ලා තියෙනවා. අද අපි එක තැනකට ගෙනාවා දේශපාලෙන් තොරව වැඩ කරපු නිසා. මීට ඉස්සෙල් අපි ගහගත්ත මේ කොහෙ කොච්චර ගහගෙන තියෙනවද මේ පැත්තවල? හැරිසන් මන්තුමයි මෙතුමල්ලයි ඔක්කොම කොච්චර හැප්පිලාද? කමන්නේ රට වැටෙනකොට බෑ. රට නැති වෙනකොට අපි එකතු වෙන්නේ නැත්නම් ඊට පස්සේ අපිට ගහගන්න ආපහු අවස්ථාවක් හම්බෙන්නේ නැහැ. ශ්‍රී ලංකාව අධ්‍යාපන පාරාදීසයක් කිරීමට තමන් සූදානම් වන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා. නව ප්‍රවණතාවලට මූලිකත්වය දෙමින් විෂය නිර්දේශ සකස් කළ යුතු බවයි ඔහු පෙන්වා දෙන්නේ. ඔහු මේ බව පැවසුවේ අවිස්සාවේල්ලේ පැවති වැඩසටහනකට එක්වෙමිනුයි.
විපක්ෂනායක සජිත් ප්‍රේමදාසගේ සංකල්පයක් මත ක්‍රියාත්මක සක්වල සුහුරු පන්ති කාමර ලබා දීමේ වැඩසටහනේ 311 වෙනි අදියර කොළඹ අවිසාවේල්ල සීතාවක කණහේන බොරුළුගොඩ මහාවිද්‍යාලය කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වුණා. එම පාසලට රුපියල් 11,77,000 වටිනා සුහුරු පන්ති කාමර උපකරණ සහ ශබ්දකෝෂ රසක් පරිත්‍යාග කිරීම සිදු කෙරුණේ විපක්ෂනායකවරයාගේ ප්‍රධානත්වයෙන්. මෙහිදී ඉංග්‍රීසි පොත්පත් ලබා ගැනීමට පාසල් සංවර්ධන අරමුදලට රුපියල් 100,000 මුදලක්ද පරිත්‍යාග කර තිබෙනවා. අපේ අරමුණ සක්වල වැඩසටහන මූලාරම්භයක් හැටියට ක්‍රියාත්මක කරලා ඉන් පසුව දැවැන්ත රාජ්‍ය පෞද්ගලික රාජ්‍ය නොවන වැඩසටහන් හරහා අපේ රටත් නූතන ලෝකයේ අධ්‍යාපන කේන්ද්‍රස්ථානයක් අධ්‍යාපන පරාදීසියක් බවට පත්කිරීමයි කියන එක මම මේ අවස්ථාවේ සඳහන් කරන්නට ඕන. නව ප්‍රවණතාවලට මූලිකත්වය ලබා දෙන විෂය නිර්දේශයක් අපි අපේ රටේ ක්‍රියාත්මක කරන්නට ඕන. සමහරු දැන් ලොකුවට කතා කරනවා සෞන්දර්ය ශාස්ත්‍රය ඉවත් කරන්නට ඕනේ කියලා. ඒක වැරදි. මානව හිතවාදී සංවේදී ජනපරපුරක් නිර්මාණය වන්නට සෞන්දර්ය ශාස්ත්‍රය අතිශයින්ම වැදගත් වෙනවා. මොනම ආකාරයකින්වත් මත්ද්‍රව්‍ය මත්පැන්වලට දුම්වැටිවලට ඇබ්බැහි නොවුණු ශිෂ්ට සම්පන්න යුක්තිගරුක ගුණගරුක සීලාචාර ප්‍රබුද්ධ ප්‍රශස්ත පුරවැසි පරපුරක් අපේ රටේ නිර්මාණය කිරීම උදෙසා මේ අධ්‍යාපනික පරිවර්තනාත්මක වැඩපිළිවෙල අනිවාර්යම ක්‍රියාත්මක කරන්නට ඕන. ඒ සමගින් උදෑසන ප්‍රවෘත්ති විකාශය අවසන්. අප යලි හමුවන්නේ මධ්‍යහන ප්‍රවෘත්ති විකාශය සමගින්. ඔබට සුබ දවසක්.